සම්පූර්ණ අධ්‍යාපනය පැත්තකට දාලා අවුරුදු 20 වෙනකොට උපසම්පදාවේ පස්සේ දැන් සමහර කියනවා ඉස්සර කාලේ මෙච්චර ප්‍රශ්න නැහැ අද කාලේ හරියට ප්‍රශ්න කියලා. මොනවද අද කාලේ තියෙන ප්‍රශ්න? බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලෝකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ලෝකේ හැම දෙයක්ම ක්‍රමානුකූලව සිද්ධ වෙනවා. ඒ කියන්නේ හේතුවට අනුවමයි ඵලය ලැබෙන්නේ. ඒක කවදාවත් ලෝකේ වරදින්නේ නැහැ. කවුරු කාටවත් ඕනෙකමට හිතුවක්කාරකමට අල්ලසට වංචනික විදිහට මෙයාට මෙහෙම කරන්න ඕන අරයට අරහෙම කරන්න ඕන කියලා බලහත්කාරකමට එහෙම ලෝකේ දේවල් සිද්ධ වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ලෝකේ දේවල් සිද්ධ වෙන්නේ අදාළ හේතුව තියනවා නම් ඒකට අදාළ ඵලය ලැබෙනවා. ඒ වරදක් නෙවෙයි. ඒ විකෘතියක් නෙවෙයි. ඒ හැබැයි ප්‍රകൃතියයි. එහි කිසි වැරද්දක් නැහැ. එහෙනම් ලෝකයේ තුල ප්‍රශ්න තියෙනවා කියන්නේ මොකක්ද? පුද්ගලයාට ප්‍රශ්න ඇති වෙන ආකාර තුනක් තියෙනවා. ඒ තමයි මේ ලෝකයේ තුල හේතුඵල වශයෙන් සිද්ධ වෙන සිද්ධාන්තය වටහා ගන්නට බැරිකම නිසා, අවිද්‍යාව නිසා, මුලාව නිසා අන්ධ වෙලා පුද්ගලයා පටලැවිලි ඇති කර ගන්නවා. මේ පුද්ගලයාට ප්‍රශ්න ඇති වෙන එක තමයි. මේ අපි ප්‍රවේශ වෙන්නට උත්සාහ කරන්නේ කොතනටද? චිත්තානුපස්සනාවටයි. ඒ නිසා මේ අටුවා ටීකා මම ටිකක් වටේ තරම් ඉන්නේ අපි කොහොමද සිත දිහා බලන්නට යොමු විය යුත්තේ. එතකොට දැන් පුද්ගලයාට ලෝකයේ තුල සිදුවෙන මේ සිද්ධාන්තය හේතුවට අනුව ඵල නිර්මාණය වෙන හැටි හරියට පැහැදිලි කරගන්නට බැරි වෙනකොට පුද්ගලයා මුලාවටපත් වෙනවා. ඒයි පුද්ගලයා ප්‍රශ්න ඇති කරගන්නවා. මේ එක ක්‍රමයක්. අනිත් එක තමයි ලෝකෙ තුල සිද්ධ වෙන දේ අපි අපට ඕන හැටියට රූලක් ගහලා දෙකට බෙදන්න හදනවා. මේවට තමයි මම කැමති, මේවට නම් මම අකමැති. ඔන්න සත්‍යය දුක් විඳින ප්‍රධාන මාර්ගය. අපි උපන් දවසේ ඉඳලා ලෝකය ඉරිගහර දෙකට බෙදන්නට හදනවා. මේවට තමයි මම කැමති, මේවට නම් කැමති නෑ. ඒ නිසා කැමති නැති දේවල් නම් වෙන්න එපා, කැමති දේවල් නම් වෙන්න. ඔන්න පුද්ගලයා සදාකාලිකව දුක් විඳින්නට දොරටුවක් විවෘත කරගන්නවා. එතෙන් පටන් දුක් විඳිනවා කියලා කියන්නේ ඔය කරුණු දෙකයි. මොකක්ද? මම කැමති දේ සිදු නොවේදෝ, මම අකමැති දෙයක් සිදු වේදෝ කියන කම්පනය, පීඩනය, වෙහෙස තමයි මේ සත්‍යය දුක් විඳිනවා කියලා වැඩිහරියක් මානසික දුක් විඳිනවා. ඔයිට වඩා තවත් දෙයක් තියෙනවද පිටුරි ලෝකේ? දුක කියලා ගැඹුරින් ගත්තහම සෑම සංස්කාර ධර්මයක් තුළම දුක පවතිනවා. විසර බව. නමුත් ඇත්තටම දුක් වේදනාවයි කියලා ගත්තහම සත්‍යය දුක් විඳිනවා කියලා කියන්නේ ප්‍රධාන වශයෙන් ඔය කරුණු දෙකයි. මම කැමති දේ සිද්ධ නොවේද, මම අකමැති දෙයක් සිදු වේද කියලා නිරන්තරයෙන් පැති ගන්නවා, සැලෙනවා, පීඩාවට පත් වෙනවා. අර මම කිව්ව මුල් අවධියේදී ඇත්තටම ලෝකයේ තුලයි ප්‍රශ්න තියෙන්නේ කියලා හිතුවට පස්සේ දැනුණා නෑ, මගේ මනස තුලින්ම නේද මේ වගේ නිර්මාණය වෙන්නේ. එහෙමනම් කොහොමද මේව වෙනස් කරන්නේ? එතෙන් පටන් මම පින්කම් කර කර ප්‍රාර්ථනා කළා, මගේ ජීවිතේ ප්‍රශ්න අවම වේවා, මට ගැටලු ඇති නොවේවා, මට දුක් පීඩා ඇති නොවේවා, මගේ මනස සංසුන් වේවා, මට හොඳට භාවනා කරන්න ලැබේවා. මම බොහෝ පින්කම් කර කර මෙහෙම ප්‍රාර්ථනා කළා. නමුත් පින්තුනේ ඒ ප්‍රාර්ථනා කරන්න කරන්න බොහෝ දුක් පීඩා මාවෙත පැමිණියා. මම ඒ කාලේ නම් හිතුවේ මම හරිම අවාසනාවන්තේ, මේ තරම් පින්කම් කර කර ප්‍රාර්ථනා කරද්දී මගේ පැතුම ඉතු වෙන්නේ නැහැ කියලා. නමුත් අද මම හිතනවා මගේ ලොකු ආසනාවක්, මගේ ලොකු භාග්‍යයක් ඒ කාලේ එතරම්ම දුක් වේදනාවක් මා වෙත පැමිණිච්ච එක. එයි. එහෙම නොවුනා නම් කවමදාකවත් අපේ සිත දිහා බැහැරිලා බලන්නට අපි පෙළඹෙන්නේ නැහැ. අපි හිතන පතන විදිහට සෑම දෙයක්ම සමුද්දමත් වෙනවා නම් අපිට මොකටද තවත් මේව පිළිබඳව හාර උස්සන්නේ? මම හිතනකොට හිතන දේ සමුද්දමත් වෙනවා නම්, පතනකොට පතන දේ ලැබෙනවා නම් මට කවදාවත් ඕන වෙන්නේ නැහැ අභ්‍යන්තරයට සිද්ධව බලන්න. අපි හිතන දේවල් සිද්ධ නොවනකොට, පතන දේවල් නොලැබෙනකොට, වැරදි යනකොට, දුක්ඛ කඳු පැමිණෙනකොට තමයි අපට ඕන වෙන්නේ මොකක්ද මේ උනේ කියලා සිතන. ඒ නිසා මගේ ජීවිතේ බොහෝ කම්කටොළු පැමිණෙද්දී තමයි